ක්වයිට් ගේම් කතාවේ සිදුවන මරණයන් සහ මේ කතාව ගැන තියෙන රිවියුස් මෙන්ම ස්පොයිලර්ස් ගැන හුඟක් දෙනා මේ දවස්වල කතා වෙනවා. Netflix ඊ විකාශය වූ අතිසාර්ථක ඔරිජිනල් කොරියන් ඩ්‍රාමා එකක් තමයි ස්කොයිඩ් ගේම් කියන්නේ. මේ වන විට ලොව පුරා මේ ස්කොයිඩ් ගේම් කතාව වැඩිම රේටින්ග්ස් වාර්තා කරලා තියෙනවා. මේ කතාව සැඟවුණු සහ අමුතු අදහස් වලින් පිරී තිබෙනවා. මේ ක්‍රීඩාවට සහභාගී වන සියලුම දෙනා තමන්ගේ වාසනාව අහිමි කරගත් අය. ඒ වගේම ඔවුන්ට මෙම ගේම් එකෙන් ඉවත් වෙන්න බැරි තරම් ආර්ථිකව කඩා වැටෙන අය. ඔවුන් දැනගන්නවා මේ තරඟයෙන් ඉවත් වෙන හැම එකයක වෙනුවෙන්ම මිලියනයක් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකට එකතු වෙනවා කියලා. ඉතින් මේ ගේම් එකේ තියෙන්නේ කොරියන් ළමයින් කුඩා කාලයේ ක්‍රීඩා කරන පොඩි පොඩි ගේම්ස් වල එකතුවක්. ඒත් මේකේ බරපතලම දේ වෙන්නේ ගේම් එකෙන් අවුට් වීම. ගේම් එකෙන් අවුට් වෙනවා කියන්නේ එයාව වෙඩි තබා ඒ වෙලෙම ඝාතනය කිරීම. ගේම් එකේ ප්‍රධාන රූල්ස් තුනක් තියෙනවා. රූල් නම්බර් 1 තමයි ප්ලේ කෙනෙක්ට ගේම් එක නවත්තන්න බෑ. රූල් නම්බර් 2 තමයි ගේම් එක කරන්න බෑ කියලා කියන්න බෑ. ඒ වගේම ඒගොල්ලෝ බෑ කියලා කිව්වොත් ඔහුව ඒ වෙලෙම ඉවත් කරනවා. ඒ කියන්නේ වෙඩි තබා ඝාතනය කරනවා. රූල් නම්බර් 3 තමයි ගේම් එක නවත්තන්න පුළුවන් බහුතරයක් ගේම් එකට කැමති නෑ කියලා වෝට් කරොත්. ඉතින් අපි යමු මේ කතාවේ ප්‍රධාන චරිත 10 වෙත. නම 10. Thug Life Jang Deok-so. Player number 101. මේ චරිතය සඳහා රංගපෑමෙන් දායක වන්නේ හියෝ සංග් තායි. මං හිතනවා ඔබ එකඟ වෙනවා ඇති ඔහු හොඳින් මේ ගේම් එක ප්ලේ කරනවා කියලා. ඒ වගේම ඔහුගේ චරිතය නම් ටිකක් එපා කරපු එකක්. එන් කියවෙන්නේ ඔහු එම චරිතයට විශේෂ සාධාරණයක් ඉටු කළ බව. මොහුගේ මේ ගේම් එක ප්ලේ කරන්න ප්‍රධානම හේතුව වන්නේ ඇත්තටම මේ ජැක්පොට් එක අයිති කර ගැනීම. ඔහු අනෙක් ක්‍රීඩකයන්ට පහර දීමට මෙන්ම ඔවුන්ව මරා දැමීමටද පසුබට වෙන්නේ නැහැ. ඔහු ජීවතුන් අතර සිටින තුරු වංචාවෙන් සෑම වටයක්ම සමත් වීමට කටයුතු කරනවා. මොහු ලයිට් ඔෆ් වෙන වෙලාවන්වල පිරිමි සහ කාන්තා ක්‍රීඩිකාවන්ව ඝාතනය කිරීමටද පෙළඹෙනවා. මේ මරණය සිදුවන්නේ ග්ලාස් බ්‍රිජ් ගේම් එක ප්ලේ කරන අතරතුර. නම්බර් 9. හැන් මින්නියෝ. ප්ලේයර් නම්බර් 212. මේ චරිතය රඟපාන්නේ කිම් ජූ රැන් විසින්. ඇය තරමක් අප්‍රසන්න සහ කරදරකාරී චරිතයක්. එමෙන්ම ඇය කපටිකම් හා වංචාවලින් පිරුණු අයෙක්. ඇය මුලදී මැර කණ්ඩායමත් සමග මිතුරුව කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් විසින් ඇයව පාවා දෙනවා. මේට පළිගැනීමක් ලෙස ඇය ග්ලාස් බ්‍රිජ් ගේම් එකේදී ප්ලේයර් නම්බර් 101 සමග සිය දිවි හානි කර ගන්නවා. නම්බර් 8. විවාහක යුවළ. ප්ලේයර් නම්බර් 69 සහ ප්ලේයර් නම්බර් 17. චරිත දෙක රඟපාන්නේ කිම් යුන් තායි සහ ලී ජේ හා විසින්. මේ යුවළගේ ආදරය නොවෙනස්ව මේ මුළු ගේම් එක පුරාම පවතිනවා. මාතල් ගේම් එකේදී යුගල් වශයෙන් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මේ දෙන්නා තෝරගන්නේ මේ දෙන්නමමයි. ඉතින් මේ දෙන්න දන්නවා මේ ගේම් එකෙන් තේරෙන්නේ එක්කෙනයි අනිත් කෙනාට මිය යන්න සිදු වෙනවා කියලා. ගේම් එකේදී කාන්තාව පරදිනවා. ඒ වගේම ඇයව වෙඩි තබා ඝාතනය කරනවා. තමාගේ බිරිඳ මිය යනවා දැකීමත් සමගම ඔහුට තවදුරටත් ගේම් එක ප්ලේ කරන්න බැරි නිසා ඔහු සිය දිවි හානි කරගන්නවා. නම්බර් 7. ග්ලාස් කම්පැනි වැඩ කරපු පුද්ගලයා. ප්ලේයර් නම්බර් 17. ඔහු අවුරුදු 30ක පළපුරුද්දක් ඇති වීදුරු නිපදවන්නේ. ඔහු ග්ලාස් බ්‍රිජ් ගේම් එක අති දක්ෂ විදියට ප්ලේ කරමින් ඉන්නේ. හරි වීදුරුව මොකද්ද? ඒ වගේම ශක්තිමත් වීදුරුව මොකක්ද කියලා තෝරමින් තමයි ඔහු ගේම් එක ප්ලේ කරන්නේ. ඉතින් මේ සඳහා වේලාව ගත වෙන නිසා ඉවසන්නේ නැතිව ඊට පිටපසින් සිටි පුද්ගලයා ඔහුව ඉදිරියේ තියෙන වීදුරුවට තල්ලු කරනවා. ඒ අනුව ඔහු මිය යනවා. නම්බර් 6. පොලිස් නිලධාරී ජුන් හෝ. ඔහු මේ ගේම් එකට ඇතුල් වන්නේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදියට. ඔහුගේ සහෝදරයාගේ අතුරුදහන් වීම සොයා බැලීම සඳහා තමයි ඔහු මේ ගේම් එකට ඇතුල් වන්නේ. ගේම් එකේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ඔහු වාර්තා තබා ගන්නවා. ඒ වගේම ඔහු කඳු මුදුනකට නැගී ඒ වාර්තා අදාළ පොලිස් නිලධාරීන්ට යොමු කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නකොට එතනට පැමිණෙනවා ෆ්‍රන්ට් මෑන්. මේ ෆ්‍රන්ට් මෑන් තමයි 2015 වසරේදී මේ ගේම් එක දිනපු ඡායාග්‍රාහකයා වෙන්නේ. ඔහු ඒ වෙලේදී ඔහුගේ ඇත්ත මුහුණ ජුන් හෝට පෙන්වනවා. ජුන් හෝ දැනගන්නවා ෆ්‍රන්ට් මෑන්ම තමයි ඔහුගේ සහෝදරයා කියලා. නමුත් ෆ්‍රන්ට් මෑන් විසින් ජුන් හෝව වෙඩි තබා ඒ වෙලේම ඝාතනය කරනවා. නම්බර් 5. වෛද්‍යවරයා. ප්ලේයර් නම්බර් 111. මේ ගේම් එකේ මිය යන පුද්ගලයන්ගේ ශරීර කොටස් විකුරන චාවාරමක් සිදු කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා මේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්නවා. ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට ගේම් එකෙන් ඉදිරියට යෑම සඳහා උදව් මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා මේ දොස්තරට ලබා දෙනවා.
නමුත් මේ ගේම් එක ප්ලේ කරන්න වංචනිකව නිසා ඔහුද වෙඩි තබා ඝාතනය කරනවා. Number 4 Ali Abdul player number 199. මොහු පකිස්තාන් වැසියෙක්. ඒ වගේම කරුණාවන්ත හදවතක් තියෙන හැමෝම විශ්වාස කරන පුද්ගලයෙක්. මාබල් ගේම් එක ප්ලේ කරමින් සිටියේදී ඔහුව රැවටීමට ලක් වෙනවා. ගේම් එක ෆේල් වෙන නිසා ඔහුවද වෙඩි තබා ඝාතනය කරනවා. Number 3 Jiyoung player number 240. මේ චරිතය රඟපාන්නේ Lee Yoo Mi විසින්. තමගේ පියාව ඝාතනය කිරීම නිසා ඇය ගේම් එකට ඇතුල් වන තෙක්ම සිරගතවයි සිටලා තියෙන්නේ. හිරේ නිදහස් වුණ ගමන්ම ඇය මේ ගේම් එකට ඇතුල් වෙනවා. ඒ වගේම ඇය කරුණාවන්ත හදවතක් ඇති අයෙක්. මාර්වල් ගේම් එක ප්ලේ කරමින් සිටියේදී ප්ලේයර් නම්බර් 67 වෙනුවෙන් ඇය තමන්ගේ ජීවිතය අහිමි කරගන්නවා. ඇය හිතාමතාම ගේම් එකෙන් අවුට් වෙනවා. ඒ ප්ලේයර් නම්බර් 67 ගේ අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්ථාව ලබා දෙමින්. Number 2 Saek Byeok player number 67 ඇයගේ මව උතුරු කොරියාවේ හිර වෙලා ඉන්නේ. ඒ වගේම ඇයට සහෝදරයෙක් ඉන්නවා. ඇය මේ ගේම් එකට ඇතුල් වෙන ප්‍රධානම හේතුව තමයි ඇයගේ සහෝදරයා සහ ඇයගේ මවත් සමග හොඳ ජීවිතයක් ගත කිරීම. මේ ගේම් එක ඇය ඉතා හොඳින් ප්ලේ කරනවා. නමුත් ග්ලාස් බ්‍රිජ් ගේම් එකේදී ඇයගේ ඉනට වීදුරු කැබැල්ලක් ඇනී තුවාල වීම නිසා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා. ඒ වගේම සැංගෝ විසින් ඇයව ඝාතනය කරනවා. Number 1 Sangwoo player number 218 Sangwoo කියන්නේ ගේහවන්ගේ කුඩා කාලයේම යාළුවෙක්. ඔහු තරමක් කපටි. සමහර තරඟයන් ගැන ඔහු දැන සිටියත් ඒ පිළිබඳව ඔහු අනෙක් අයට කියන්නේ නැහැ. අවසන් තරඟකරුවන් දෙදෙනා වන්නේ සැංගු සහ ගේහවන්. ඉතින් අන්තිම ගේම් එකේදී සැංගු ගේහවන් සමග සටන් කරනවා. මේකෙදි ගේහවන් විසින් සැංගුව පරාජය කරනවා. ගේහවන්ට තිබ්බ සැංගුව ඝාතනය කරන්න. නමුත් ඔහු එය මිත්‍රත්ව නාමින් කරන්නේ නැහැ. මේකෙන් ඇතිවෙන ලැජ්ජාව නිසා සැංගු තමන්වම ඝාතනය කරගන්නවා. ජයග්‍රාහකයා ජී හේන් ප්ලේ නම්බර් 456 ඔහු මේ තරඟයේ ජයග්‍රහණය කර ඔහුට හිමි මුදල ඔහු ලබා ගන්නේ නැහැ. ඔහු කාඩ් එක දාලා බලනවා ඔහුට ඇත්තට මේ මුදල ලැබිලාද කියලා. නමුත් ඒ මුදල ඔහු ලබා ගන්න නැතුව බොහොම දුක්ඛිත විදිහට කාලය ගත කරනවා. ඒ වගේම ප්ලේ නම්බර් 67 ගේ බලාපොරොත්තු නැයගේ සහෝදරයාගේ ජීවිතය හොඳින් තබා ගැනීම සඳහා ඔහු එම මුදල් ලබා දෙනවා. අවසානයේ ඔහු දකින ස්කොයිඩ් ගේම් එක සඳහා තවත් තරඟකරුවෙක් තෝරා ගනිමින් සිටිනවා. ඔහු එම පුද්ගලයාට ගහලා බල කරනවා මේ තරඟයට සහභාගී වෙන්න එපා කියලා. ඒ වගේම ඔහුගේ කාඩ් එකත් ඔහු උදුරා ගන්නවා. ගේහොන් රටෙන් පිටවීම සඳහා සූදානමින් සිටින විට නමුත් ඔහු ඒ වෙලේ දැනගන්නවා ස්කොයිඩ් ගේම් එකේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ඔහු ගැන තවමත් අවධානයෙන් ඉන්න බව. ඉතින් ඔහු ප්ලේන් එකට නගින්න නැතුව ආපහු හැරී ගමන් කරනවා. ඒ විදිහට කතාව ඉවර වෙන්නේ ස්කොයිඩ් ගේම් සීසන් 2 එකක් එනවද කියලා ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇති කරමින්. මේ කතාවේ ලොකුම ට්විස්ට් එක තමයි මේ පුද්ගලයා. මිනිස් ජීවිත සෙල්ලමකටගත් මේ ක්‍රීඩාව නිර්මාණය කරපු එකම පුද්ගලයා වන්නේ වයසක මිනිසා. මේ වයසක මිනිසා ගේහුන්ව කැඳවනවා ඇයි ඔහු මෙම මුදල් වියදම් කරන්නේ නැත්තේ කියලා අහන. ඒ අවස්ථාවේදී ඔහු පවසනවා ඔහු මේ වගේ ගේම් ප්ලේ කරන්න කොයිතරම් කැමැත්තෙන් සිටියාද කියලා. මේ ඩ්‍රාමා එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්කොයිඩ් ගේම් එකේ සැඟවුණු කරුණු රාශියක් සමග ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. සුබ දවසක්.